වස්තු ලංකා විශේෂ වැඩසටහනට අදත් සුපුරුදු පරිදි මහජන අයිතීන් බලගැන්වීමේ ක්‍රියාකාරී නීතිඥ නාගනන්ද කොඩිතුවක් මහත්මයා අපත් සමග එකතු වෙලා තියෙනවා. ඉතින් අපිට ඔබතුමාට අපි සුපුරුදු පරිදි අපි ආයුබෝවන් කියලා අපේ වැඩසටහන පිළිගන්න වෙන ආයුබෝවන් නේද? මේ අපි කෙලින්ම අපි මේ කතාවට බහිමු. ඇත්ත වශයෙන්ම දැන් ඔබ මේ පසුගිය සති කීපය තුරම අපි කතා කරා මේ නීති ආධිපත්‍ය බිඳ වැටීම සහ ඒකේ තියෙන භයානකම. විශේෂයෙන්ම ඔබ ඒ ගැන විශේෂ වශයෙන් කතා කරා. විශේෂවගේ ඉදිරිපත් කරන ඔබගේ ව්‍යවස්ථා සංශෝධන ආරීමේ ගැන ඔබ කතා කරා. දැන් අද මේ වන විට බොහොම අපේ අස්පනා පිටම මේ නීති ආධිපත්‍ය බිඳ වැටීම අපි දකිනවා. විශේෂයෙන්ම මේ මේ බන්ධනාගාර බාර නිලධා අමාත්‍යවරයා මේ ඇත්තෙම මේ ඔහු විශේෂයෙන්ම මේ ගිහිල්ලා බන්ධනාගාරය තුල ඔහුගේ මේ ක්‍රියාකලාපය ඇත්තෙම අපිට ඉතාම මේ මේ ඒක ඉතාම මේ අවාසනාවන්ත තත්වයක්. ඉතින් මම හිතන්නේ මේ ඒ කරුණ ගැන පොඩ්ඩක් මම කැමති ඔබතුමාත් එක්ක කතා කරන්න. දැන් අපි ඉස්සෙල්ලාම මේ මේ සම්බන්ධව මම හිතන්නේ බොහෝ දෙනා දන්නවා. අපිට කියන්න දැන් මේ ලෝහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා මේ ක්‍රියාකලාපයේ තුල මම හිතනවා මේ ඔහු අපරාධ දඬු නීතිය යටතේ ඔහුට එරෙහිව නඩු පවරන්න කරුණු කිහිපයක් මම හිතනවා ඔහු කරලා ඇති. ඔබ දකින විදිහට ඔහු අතින් සිදුවලා තිබෙන මේ මොනවද ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් පොලිසියට ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න හේතු තියෙනවද? ඔව් දැන් ඔබ නඩු ප්‍රශ්නය සමගම මතුවෙනවා මේ පොලිසිය හා මේ බාර අමාත්‍යවරයා කරන ප්‍රකාශය. ඔහු මේ ගැන දැන් මුන් කියන්නේ මොහු කියලා අසුනා. හරි ඒ කියන්නේ ඒක ප්‍රමාණවත් කියලා. නමුත් නීතිය එහෙම නෙමෙයි චිත්‍ර. රටේ නීතිය ඔබ ඇහුවා නීති ආධිපත්‍ය. මේ රටේ ජනතාව ඒක තවම දන්නේ නැහැ. කොස්ගෙඩිය කඩපු මිනිහටත් මහා බැංකුව කඩපු මිනිහටත් එකම නීතිය ලෝකයේ යෙදෙන්න ඕන ශ්‍රී ලංකාවේ. ඒක නැතිකම තමයි රටේ නීති ආධිපත්‍ය බිඳ වැටෙන්නේ. මෙතනදී ඔබට දැනුම් දෙන්න ඕනේ මේ රටේ මහ ජනතාවට මේ මිරිහාන පොලිස් කමාන්ඩ් සෙන්ටරේ නියාමන අධිකාරියක් දෙනවා. ඔවුන්ගේ වගකීම චිත්‍රාල් දිනපතා විද්‍යුත් මාධ්‍ය පුවත්පත් මේ ඔක්කොම බලලා රටේ අපරාධ වැරදි සිදුවෙනවා නම් ඒ ටෙරදු වහම ක්‍රියාත්මක වෙනවා. බලන්න සංජය වර්ධක් කියන්නේ ඒකට අවශ්‍ය නැහැ වරහිතුවක්වත් අත්අඩංගුවට ගන්න. මේකනේ තම බරපතල අපරාධ වර්ධක් මොකලේ. නමුත් මේ රටේ මේ වෙනකොට ඔබ කිව්ව විදිහටම අර විසිවිල ව්‍යවස්ථා සංශෝධනයේ ගෝඨාභය සම්මත කළාට පස්සේ අධිකරණය දන ගහලා තියෙනවා. සියලුම ආයතන ප්‍රධානීන් ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් අමාත්‍යංශ ලේකම්වරු ඔක්කොම දන ගහලා තියෙනවා. මේ තත්ත්වයේ යටතේ තමයි මේ ඔක්කොම සිදුවන්නේ. ඒක තමයි පොලිස්පති නිහඬ වෙන්නේ. ඒක තමයි බන්ධනාගාරයේ අධිකාරිය පවා අද මේක ඩිෆෙන්ඩ් කරන්න හදනවා. මෙහි අමාත්‍යවරයා වගකීම බාරගෙන ඉල්ලා අස්සලා තියෙද්දිත් ඔවුන්ට කසියරුකාවක් නැහැ රටේ මහජනතාව වෙනුවෙන්. මොකද මේ හැම කෙනාම චිත්‍රාල් තමන්ගේ දුරේ කාර්ය හා කර්තව්‍ය බාර ගන්න ඉස්සර දියුරුමත් වෙනවා. මොනවාද රටේ නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව අවංකව තමන්ගේ දුරේ ඉෂ්ට කරන්නේ. ඒවා මේ රටේ දැන් සම්පූර්ණයෙන්ම යටපත්. අදුගානේ දැන්වත් ඒක මේ රටේ ජනතාව තේරුම්ගත්තොත් ඒක ලොකු දෙයක්. මොකද්ද මේ නීතිය ආධිපත්‍ය කියන්නේ? ඒක හැම දෙයකටම අදාළයි. ඔව් දැන් එතකොට දැන් මේ සිද්ධියේදී දැන් ඔබ කියන විදිහට මත් ඇමතිපදින අස්සීම ප්‍රමාණවත් නැහැ. එතකොට දැන් ඔබ හිතනවාද ඇත්ත වශයෙන්ම මොහුව අත්අඩංගුවට අරගෙන මොහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලා? චිත්‍ර අපි යථාර්ථය කතා කරමු. මම අද දැක්කා ඔබ දන්නවා හිටපු දපුල ලිවෙරා නීතිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ඩිෆෙන්ස් සෙක්‍රටරි දාපු නඩුව ඔබ දන්නා ඔහුගේ දෙමව්පියන් වෙනුවෙන් මිලියන් ගානක මහජනතාවගේ බදු මුදල් වංචා කළා. ඒ අවස්ථාවේදී ඌට රේහිම් තිබිච්ච නඩුව අධිචෝදනා පත්‍රය කවුද අයින් කරගත්තේ? ඒ අයින් කරගත්ත නීතිඥයා මම නම කියන්න කැමති නෑ. ඌට ආපු බලපෑම මත නීතිපති දෙපාර්තමේන්තුවේ ඔහුට සිද්ධ වුණා අධිකන්නේ පෙනී ඉඳලා නඩුව ඉල්ලාස් කරා. ඒක සම්පූර්ණම නීති විරෝධී. මොකද ගෝඨාභය රාජපක්ෂ නඩු දැම්මේ ජනාධිපතිවරයා හැටියට නෙමෙයි. ඒක ඔහු සාමාන්‍ය පුරවැසියෙක් හැටියට දීදී නඩුවක්. ඒකෙදි ඔය ව්‍යවස්ථාවේ 35 තියෙන මුක්තියක් අදාළ වෙන්නේ නැහැ. ඒ විදිහට රටේ නීතිපති හා අධිකරණය ඔබ දන්නා විසිනියතා සංශෝධනයේ සම්මත කරමින් ව්‍යවස්ථාවේදී අධිකරණය ඔහු හමුවේ දනගැස්සුවා. අධිකරණය කැමැත්තෙන්ම තමන්ගේ ස්වාධීනත්වය පාවා දුන්නා.
මේ අවස්ථාවේදී මම අපේක්ෂා කරන්නේ පොලිස්පතිවරයා හෝ වෙනත් අධිකාරියක් හෝ මොහොතේරේව වහාම නීති ක්‍රියාත්මක කරයි කියලා. මොකද ඒක දැනලා දැනම සියලුම ආයතන විසින් මේක රටේ යටපත් කළා. ඒකට මේ දැන් ඔය කෑ ගැහුවට ඔබ දකින්න ඇති සජිත් ප්‍රේමදාසත් කියලා තිබුණා වහාම රජයේ විසුරුවරින්න ඕනි කියලා. ඒ වගේ මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ අය කියලා තියෙනවා මේ ඔය මම කියපු කතාවම කියලා. දෙමම්පියන්ගේ මේ භූමදානයේට කියන්නේ මොකද ස්මාරකයට මිලියන ගණන් පොදු සම්පත් රජයේ දේපළ වංචා කරපු මොහු ජනාධිපති වුණා මේවට බග කියන්න ඕනි කියලා මම උන්ට පෙරලා ප්‍රශ්න කළා ඊයේ. චිත්‍රා මම හෙව්වා ඇයි ඔබ මේකේ මුල කොහෙද අයන්න කොහෙද විදේශ පුරවැසියෙකුට හරි විදේශ පුරවැසියෙකුට රටේ පුරවැසිභාවයේ මේ වැස්තාවේ බ්‍රිතාන්‍ය ඇමරිකන් පුරවැසිය ඒ වගේම ඔහුට නඩු රාශියක් තිබෙච්ච චූදිතේ කියලා කිව්වා අපි නෙමේ ඒක කිව්ව කවුද මේ එයා ඔහුගේ නීතිඥවන් අලි සබ්‍රි ඔහුට දැන් අධිකරණ අමතක කරලා තියෙනවා එතකොට මේ මෙවැනි පුද්ගලයෙකුට එදා නාම යෝජනා දෙන අවස්ථාවේදී මුල් සිල් දෙනාම දැන හිටිය මෙතන ලොකු අභියෝගයක් තියෙනවා මොකද මේ අවස්ථාව වෙනකොටත් අධිකරණයේ හැම වෙලේ අධිචෝදනා පත්‍ර රසක චූදිතේ කියලා දැන්න දැන හරි එතකොට සජි ප්‍රේමදාස අනුකුමාර දිසානායක එතන ගියම් කර රුගාමි මේ සියලු දෙනා රට පාවා දුන්නේ නැද්ද චිත්‍රා ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ අනිත් එක සජි ප්‍රේමදාසට කියන රජයේ විසුරුවරින්ද කියන ඔහු දැනගන්න ඕනේ ආණ්ඩුක්‍රියාත්මක ප්‍රකාරව එහෙම කොටාබේට කරන්න බෑ ඒක ඔහු පෙන්නන ඔහු දන්නේ මොනවද කියන එක ව්‍යවස්ථා ප්‍රකාරව චිත්‍රාල ආණ්ඩුක්‍රියාත්මක 70 වන ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු විසුරුවරින්ද ජනාධිපති අවුරුදු දෙකමාරක් බලන් ඉන්නවා හරි ඉස්සෙල්ලා තිබුණ අවුරුද්දකින් විසුරුවරින්ද පුළුවන් ඒකින්ද අඩු ගාන්නේ කවුද මේ සජිත් ප්‍රේමදාස මෙවැනි ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ලා ඔහු දැනගන්න ඕනේ එහෙම දෙයක් කරන්න බැරි බව එහෙම නැත්නම් ඔහුට පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්ත ගන්න ඔහුට ඒක ගන්නත් බෑ එම තුනේ දෙකක ප්‍රසාදයක් ඔහුට පාර්ලිමේන්තුවේ කැමැත්තක් ගන්න බෑ. ඒකද මේ ඔක්කොම මේ කට්ටියම අත්‍යවශ්‍ය චිත්‍රය කරන්නේ බොරුව. මේ ඔක්කොම මේ කුණු ජරාජීන ක්‍රමයට කැමති. බොරුවට මහ ජනතාව ඉදිරියට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මේව කතා කළාට මොවුන් මේ පවතින දූෂිත ක්‍රමවේදයේම ඒකේ ඵල ඒකේ භුක්ති විඳින අය. ඒකද මොවුන් මේ බොරුවක් කරන්නේ චිත්‍රා. ඒකත් කියන්න ඕන. දැන් අපි නැතත් මේ කමේ මේ මේ සිද්ධියට කියනවා නම් මේ දැන් පොලිස්පතිවරයා කියලා තිබුණ මේ 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 සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැහැ ඒ නිසා ඔහුට කරන්න දෙයක් නැහැ කියලා ඒක ඔබට ඒක අදාළ නැහැ චිත්‍රා මම ඔබට පැහැදිලිවම කිව්වා ඒක පොලිස් සර්කියුලර් එකක් තියෙනවා ඒ සර්කියුලර් එක කියන්නේ ඒක කිසිම දෙයක් නැහැ ඒක පොලිස් නිලධාරීනේ ඒකටම පත් කරලා තියෙනවා පුවත්පත් බලන්න විද්‍යුත් නාලිකාවල යන නිරෝධිත බලන්න කොහේ හෝ අපරාධ වරද මම ඔබට කිව්ව සංජය වරද කියලා. ඒකට ආයේ වරෙන්තුවක් අතෝන්නේ. ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැහැර අරින්නේ මොකක්වත් නිසා නෙවෙයි චිත්‍රා. ඔවුන් දැන් එතනට බිඳ වැටිලා තියෙනවා. මේවට මම නම් තනිකර වගකීම දාන්නේ ලංකාවේ උහෙලම ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමුඛකාරවරයාට උ දැන දැනම ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වේ පාවා දුන්නා. එදා ඉඳලා චිත්‍රා සියලුම ආයතන බිඳ වැටුණා. ඔක තමයි ඇත්ත කතාව. කවුරුත් මේ කතා කරන්න බයයි. ඒකනේ ඔබ කිව්වේ. අර මම කතා කළේ ඔබට රටම දන්නවා. අද මහින්ද දේශප්‍රිය ප්‍රසිද්ධිය පිළිගත්තා. කිසිම අවස්ථාවකට දිට්ඨි විරුපුරයේ භාවය ඇමරිකාවේ පුරවැසි භාවය අත්හැරීමේ සාධිකයක් ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේම හූල් මහත්මයා දූරුම් ප්‍රසමකින් කිසිම අවස්ථාවක ඉදිරිපත් කළේ නැහැ. නාම යෝජනා දෙන දිනේ දක්වා. මේ 35 දෙනෙක් මේක දැනගෙන ඉඳලා මේරට පාවා දීලා අද මොවුන් කරන ප්‍රකාශය ඇත්තටම විහිළුවක් පොලිස්පති කරන්නේ රට වංචා කරන මොකද ඔහුටත් පෞරුෂයක් නැහැ ඒක ඔබ දන්නවා මේ රටේ සාමාන්‍ය ස්වභාවය අපේ රටේ පුරවැසියන්ගේ ස්වභාවය තමයි ඔක්කොගේම කසියරුකාව බිඳවැටලා තියෙන්නේ කසියරුව බිඳවැටුණාට පස්සේ ඕ මිනිස්සු කියන කතා නාගානන්දර දින වගකීමක් මහජන අයිතිය ඍජුව බලගන්න වෙන නීතිජ කැටියට මේවා කඩලා ජනතාවට ඍජුව ඇත්ත කතා කරනවා අපි පොඩ්ඩක් මේ කතා කරමු මේ මෑත දිනයක දැන් මේ ජිනීවාවල පැවැතුණු මානව අයිතිවාසිකම් කොමිසමේදී ලංකාව ගැන විශේෂ වාර්තාවක් ඔබ දන්නවා ඉදිරිපත් වුණාය කියලා මේක ලංකාවට ඉතාමත්ම අවාසිදායක වාර්තාවක් ඒදී නොයෙකුත් කරුණු එතුමී ඉදිරිපත් කළා මේ කොමසාරිස්වරිය මේ අපි දන්නවා දැන් විශේෂම නීති ආධිපත්‍ය ගැන බලපතල චෝදනා ඉදිරිපත් වුණා විශේෂයෙන්ම මේ දැන් ඔය වසන්ත කරන්නාගොඩ සහ ඒ පිරිස ඔවුන්ගේ නඩුව ඉල්ලාස් කිරීම ගැන දුමින්ද සිල්වාගේ නිදහස් කිරීම සම්බන්ධව විශේෂයෙන්ම මේ සහජ නීති සම්බන්ධව ඔබ මේ සම්බන්ධයෙන් කතා කරන මොකද්ද ඔබගේ අදහස සහ ඒ තුලින් ලංකාවට ඉතිරි වෙන්න පුළුවන් බලපෑම චිත්‍රා
මේ සම්බන්ධව මම දැක්කා ප්‍රතිභා මහානාම හේ වගේ ප්‍රකාශය සම්පූර්ණ පදනම් බෙරිත ජනතාව මුලා කරන ප්‍රකාශය අද මේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනට පස්සේ රටට ජනතාවට යන්න තැනක් නැහැ මම මේකයි කිවි සිත්‍රාල් අර මැද පෙර දෙක රටවල ඉඳලා එඬ බැරව හිර වෙලා ඉන්න අය වෙනුවේ ඒක මෙවත්තාවේ තියෙන තමන්ගේ අයිතිය තමන්ගේ මාතෘභූමියට පෙරලා පැමිණීමට තියෙන අයිතිය ඒකේ චූදිතයා ප්‍රධාන වගෝත්තරකරු ගෝඨාභය රාජපක්ෂ හතර වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය මේක ගැනීම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරනකොට සිත්‍රාල් ඒක මගේ පුද්ගලික නඩුවක්නේ මේක මහජන අයිතිය පිළිබඳ නඩුවක් මම නඩුව ඉල්ලාස් කරගත්තා ඒක නම් මේ රටේ මේ ව්‍යවස්ථාව වෙනකොට සිත්‍රාල් ඔක්කොම බිඳවැටල ඉවරයි මේකෙදි දැන් ඔය මානව හිමිකම් කොමිස්ම ගත්ත තීන්දුව බදන්න GSP plus එක දැනටම අහිමි කළා දැන් මේ මාසේ අන්තිමට වෙනකොට බලලා 18 ලංකාව තව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා බලන්න මේ අවස්ථාවේ වෙනකොට තින පොත බිලියන් ට්‍රිලියන් ගණන් වලින් ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා ගෝඨාභය ආවට පස්සේ 1.5 ට්‍රිලියන් කියන්නේ බිලියන 1500 මුද්‍රණය කරලා තියෙනවා මේවා ලෝකේ ඔක්කොම දන්නවා තව ටික කාලයක් යනකොට චිත්‍රාල් ඔබ බඩු ගන්න ගියාම මුදලාලි කියයි මේ ඔය කොල කැලේ අපි පිළිගන්නේ එක ඩොලර් ගේන්න එහෙම නැත්නම් වෙන මීට සමාන වටිනාකමක් තියෙන භාණ්ඩයක් ගේන්න කියන තත්ත්වෙට මේ ගෝඨාභය රාජපක්ෂ මේ රට පල්ලෙහාට දැම්මා ඒක රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිශ්චිතවම මේවා එකින් එක ගන්නවා මොකද නාගානන්දම මොකද ඔහු ඒ ප්‍රතිභා මහානාම හේ වගේ කතාවේදී ඔහු නොකිය කියනවා මේවා මේ රට ඇතුලේ තමයි මේ ප්‍රවෘත්ති යන්නේ කියලා මහජනතාවට යන්න තැනක් නැත්තම් මේ රට දනගස්සන්න නම් කියන්නේ රාජපාලනේ පොහට්ටුව දනගස්සන පොහට්ටුව කඩලා විසි කරන්න නම් අනිවාර්යයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඍජුවම මැදිහත් වෙන්න ඕනේ රටේ නීති ආධිපත්‍ය පළවන දේ මට මතකයි පසුගිය මැයි මාසෙ 4 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔය විසුවෙන ව්‍යාපාර සංශෝධනයේ ග්‍රීන් ලයිට් එක දීපු අග්‍රවිෂකාරවරයා ඇතුළු විෂකවරු 5 දෙනාම දූෂණ චෝදනා මත ඔවුන් අධිකරණයේ හමුවට ගෙනාවම සිත්වාල ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන්නේ ඔවුන් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියේ කීර්තිමත් නිලධාරී යසන්ත පෝදාගොඩ මහත්මයා නාගානන්දර කිව්වේ මොකද්ද ලංකාවේ අධිකරණයේ අසරණයි ලංකාවේ අධිකරණය සම්පූර්ණව පාර්ලිමේන්තුව ග්‍රහණය තියෙන්නේ කරුණා කළා මේකෙන් අධිකරණය නිදහස් කරන්න ඒ කියන්නේ ආණ්ඩුවේ අත්තාඩි චිත්‍රාල් හතර ඈන්නේ කියනවා ඈන්නේ ලංකාවේ අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය බලගැන්වීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් අධිකරණයේ මගේ ඉටු කරන්නේ ඒක කඩල සුණු විසුණු කළා අපි අපි හඳුන්වා දීපු ජන සම්මත ජන රජ ව්‍යවස්ථාවේ ජනතාවගේ අධිකරණ බලය ඍජුවම ජනතාවගේ අධිකරණ බලය බලගැන්වීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරෙන්නේ කියලා. ඒක තමයි. ඕක තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් කියන්නේ. රටක් හදන්න හරි මකන්න හරි ඉස්සෙල්ලාම තියෙන ඕනේ නීති ආධිපත්‍යය. නීති ආධිපත්‍ය පිළිබඳව චිත්‍රාල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහල්ලේ කම්බරයා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී බිඳ වැටෙනවා. මානව හිමිකම් රටේ ජනතාවට අහිමි වෙනවා. රටේ පොදු සම්පත් 1000 මංකොල්ල කෑමේ විදිහටම සිද්ධ වෙනවා. අල්ලස දූෂණය වංචාව උද්දුදුවනවා. මේ විදිහට සිද්ධ වුණාම රටේ නීති ආධිපත්‍ය මේ විදිහට යටපත් වුණාම දේශපාලන අධිකාරිය මේ තියෙන වෙනත් ක්‍රමවේද එකක්වත් මායිම් කරන්නේ නැහැ. රටේ පොදු සම්පත් මේ විදිහට මංකොල්ල කනකොට ප්‍රසිද්ධියේ ලෝක ප්‍රජාව ඒ රට කොම් කරනවා. අපි එක වෙලා ඉවරයි චිත්‍රා. ඒකින්ද මේ අවස්ථාවේදී මම දකින්නේ අනිවාර්යයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවට එරිම නැගී සිටිය යුතුයි. මොකද නැත්තම් මේ රට අපි වෙන රටක කොලනියක් වෙයි. ඒක වළක්වන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. කනගාටු චිත්‍රා මේ රටේ උගත් බුද්ධිමත් කියන මිනිස්සු කට්ටියක් ඕට්ටු පස්සේ යනවා, කට්ටියක් මාලිමාව පස්සේ යනවා, කට්ටියක් යනවා ටෙලිෆෝන් එක පස්සේ ඔය වගේ මේ එක ඇකෝලිය පස්සේ මේ විදිහට රටේ ජනතාව නීතියේ ආධිපත්‍ය පසෙ කළා දේශපාලන පක්ෂවල වහලුන් වීමේ ප්‍රතිඵලය තමයි චිත්‍රා අද ශ්‍රීලාංකිකයා භුක්ති විඳින්නේ. ඔව් දැන් අපි දන්නවා නමුත් දැන් ඔබම කියන විදිහට දැන් ජනතාවගේ පැත්තෙන් බැලුවොත් දැන් ජනතාවට මැතිවරණයක් ලබා ගන්නත් හැකියාවක් නැහැ තව වසර දෙක තුනක් යනකම්. අනිත් පැත්තෙන් ඊටාම දරුණු පීඩනයකට ජනතාව මැදි වෙලා ඉන්නවා. මොකද්ද ජනතාවට තියෙන්නේ මේ 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 මෙතනදී දැන් උන්ට පිළිසරණක් නැහැ නේද මොකද්ද ජනතාවට පිළිසරණක් තියෙනවා ජනතාව මේ අවස්ථාවේදීවත් අඩුම ගන්න ඊයෙල අනාගාරක ධර්මපාලතුමාගේ අපි සැමරුවා ලංකාව ලෝකේ පුරාම හොයලා මේ රටේ
मनुष्यात्र සතෙකුට බැහැ චිත්‍රාල් තමන්ගේ හැඟීම් පාලනය කරන්න. ඒක තමයි අපි තිරසනා කියන්නේ. නමුත් මනුෂ්‍යයා කියන සතා තමන්ගේ ස්කන්ධ පංචකේ මේ හැඟීම් පාලනය කරන්න පුළුවන්. පාලනය කරන්න බැරි මනුෂ්‍යයා කියන සතා හා තිරසනේ අතර වෙනසක් නැහැ. ඒක තමයි ඊයේ අපි දැක්කේ. මේක තමයි ඔහු ගෙනාවු දර්ශනය. කවුද? අනාගාරික ධර්මපාලතුමා කිව්වේ ජාම රටේ මහජනතාවට වහල්ලු වෙන්න එපා. ඇත්තටම අපි වහල්ලු තමයි මේ රටේ ජනතාව. අවංකව කියන්නේ ඒක තමයි දේශපාලනේ නාගන්ද සම්පූර්ණයෙන් ඉවත් උනේ. මිනිසුන්ට හොඳට රිදෙන්න ටොක්ක්ක් අනින්නතු මේ රට හදන්න බැහැ චිත්‍රය. මිනිසුන් මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ අපි බරපතල වර්ධවා ගැනීමක් කළා තියෙනවා. අපි මේ දේශපාලන පක්ෂපස්ස යන එකෙන් අපි වහාම නම් ඉවත් වන්න ඕනේ. අපි මාතෘභූමිය පෙරට තබන්න ඕනේ. අපි නීතියේ ආධිපත්‍ය පෙරට තබන්න ඕනේ. මම නැවත කියනවා මිනිසුන්ට මේක මහා විහිළුවක් කියලා තියෙනවා. අධ්‍යාපනය දැන් ඔබ දන්නව ගුරු උරුපෙලා පැල්ලි කියන ඒගොල්ලන්ට බරපතල ප්‍රශ්න තියෙනවා. සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. මම දැක්ක චිත්‍ර. ඔබ ඇමරිකාවේ ගියාම එන්නත ගහන්න ඔබට ගහනවා කෙලිම ෆයිසර් එන්නත. ෆයිසර් ඒ කැප්සියුල් එක ඔබට බලන්න පුළුවන්. ලංකාවේ ගහන්නේ මොකද්ද? මොකද්ද එකක් ගහනවා ෆයිසර් කියලා ලේබල් එක ඇරලනවා. හැබැයි ඒක දාන්නේ මොකද්ද වෙන නම. හරිද? ඒකත් ඒක තමයි අර බෙසිල් රාජපක්ෂ කියන්නේ කියනවා අපි කට්ටියකට වතුර ගහනවා කට්ටියකට බෙහෙත් ගහනවා කියලා. ඒ තරමට ක්‍රමවේදී බිඳ වැටලා ඉවරයි. ඉතින් මෙතන ජනතාව දැන් සංවිධානය වෙන්න ඕනේ කුමකටද? අපිට එපා. අපිට මේ කිසිම දේශපාලන පක්ෂයක් එපා. අපි මෙන්න ඉදිරියට පෙනී හිටින්නේ මේ රටේ ජනතාවගේ අධිකාරී බලය බලගන්වන ක්‍රමවේදයක් සඳහා පමණයි. ඒක තමයි අර ඉදිරිපත් කළේ ජනතාවට ඍජුවම සම්මත කරන්න පුළුවන් ජනරජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළේ මෙන්න මේ ජරාජීර්ණ ක්‍රමවේදයෙන් රට ගලවගෙන අනාගත පරම්පරාවේ උරුමය වන මාතෘභූමිය නිදහස් කරගන්න. ඒක තමයි මට කියන්න තියෙන රටේ මහජනතාවට දෙන්න තියෙන පණිවිඩය මේ වෙලාවේ. දැන් අපි දන්නවා ඇත්තරම මේ විශේෂයෙන්ම මේ ඒ වගේම දැන් පාස්කු ඉදිරිය මේ ප්‍රහාරය සම්බන්ධව යම් යම් ප්‍රශ්න මතුවෙමින් පවතින විශේෂයෙන්ම අපි දුටුවා කාර්යාලතුමාය සම්බන්ධ බලපත්‍ර ප්‍රකාශයක් චෝදනාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ඉතාලියට අපේ අගමැතිතුමා එතුමාට බලපත්‍ර විරෝධයන මං කියන්නේ එතුමා විශේෂම අපි දන්නවා මෙහෙම ජනප්‍රිය නායකයෙක් ඇත්තටම එක පැත්තෙන් කනගාටුයි අපේ ඒ වගේ නායකයෙක් මේ හූ කියනවා දකින්නගත් කනගාටුයි අවාසනාවන්තයි. නමුත් ඉතින් ඒ තත්ත්වය යෑම ගෙනල්ලා තමම්ම ලබාගෙන තියෙන ඒ තත්ත්වය මොකද්ද ඔබ දකින්නේ මේ 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 ඇතිවන ඇතිවීම පවතින ව්‍යාකූල තත්ත්වය පිළිබඳව? චිත්‍රාල එතන ඔබ මතු කළේ ප්‍රශ්න ඉතර ඇදගන්න. මම ඊයේ කතා කළා මේ කාර්යතුමා කාර්යාලය. මෙතනදී මම ඔවුන්ට කිව්වේ මම මේ යෝජනාව ගෙනාවේ චිත්‍රාල නාගන්නද මිට අවුරුදු දෙකකට කලින්. ලංකාවේ ආණ්ඩුක්‍රම ගත්තා ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයේ බැඳී සිටිනවා චිත්‍රාල. රජයගේන්ට විරුද්ධව ගේන රජයට විරුද්ධව ජනතාව නඩුපාන අවස්ථාවකදී පනත් කෙටුම් පතක් වගේ අවස්ථාවකදී සති තුනක් ඇතුළත තීන්දුව දෙන්න ඕනේ. ඒක හරියටම දෙනවා. ඒ වගේම ආනුග්‍රහතාවය සඳහන් වෙනවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් රජයේ යම් අධිකාරියක් විසින් උල්ලංඝනය කරන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතියෙන් බැඳී සිටින චිත්‍රාල් නඩුව පවරපු දින සිට දින 60ක් ඇතුළත තීන්දුව දෙන්න. දැන් මේ නඩුව කොච්චර කාලද? අවුරුදු දෙකමාරකට වැඩි. මම යෝජනා කළා now people have exhausted all their legislative rights legal rights again tamanta adhikarne hambuwe me wage deyak abiyoga karala yuktiya ishtaka laba ganeemata dibicha aitiya dan adhikarne ahima kala ibarai hari e kiyanne oba dannawa eken justice delayed is justice denied yuktiya ahimi kirima pramada kirima yuktiya ahimi kirima kwanne man ohuta yojana kala kaadila tumata api me nadu dekama ayin karagamu mamath me sambandha naduwa dala thiyena හරි හැබැයි මගේ නඩුවේ පමණයි මම දන්න අතරමින් රනිල් වික්‍රමසිංහ සිරිසේන ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන තුන් දෙනාම වගඋත්තරකරුවෝ හැටියට නම් කළා තියෙන මොකද මම ඔක්කොම දැනගෙන හිටියා මේක හිතන්න එපා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රදාව දන්නේ නැහැ කියලා ලෝකෙ ඔක්කොම දන්නවා මේක දේශපාලන බලය පැහැර ගැනීම ඩැහැ ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයක් කියලා
අපරාධ මෙරටේ වටිනා ජනතාවගේ ජීවිත කුන්සියකට පමණ ජීවිතය අහිමි වුණා. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව මට විශ්වාසයක් තියෙනවා මේකට මැදිහත් වෙනවා. මේ විදිහට රට ගෙනියන්න බෑ චිත්‍රා. එහෙම රටේ ජනතාව මේ තත්ත්වයට වැටෙනවා නම් රටක රාජ්‍යභාරය පැහැරගන්න මේ වගේ තත්ත්වයට වැටෙනවා නම් අනිවාර්යයෙන් ඉදිරිපත් විය යුතුයි. මම මේකෙන්ද ඊයේත් යෝජනා කළා. කාදින තුමාට අපි මෙතන ගෙනියමු ජාත්‍යන්තර ප්‍රජාව. මොකද මම මේ වගේ ගොඩක් ගෙනිච්චා. අධිකාරියේ ශ්‍රේෂ්ඨ අධිකාරියනේ විනිශ්චයකරුවම මම හිතන්නේ 11 දෙනෙක්. මම ගෙනියලා තියෙනවා ජිනීවා වලට. මොකද රට ගෙනියන්න නම් ඉස්සරහට සියලු දෙනාම ශ්‍රේෂ්ඨ අධිකාරිය විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. අධිකරණයේ ස්වාධීනත්වයේ 100% ආරක්ෂා කරන්න ඕනේ. ඔක මම දැක්ක නෙවිල් සමර්පෝණ හිතපු අග්‍රවිනිශ්චයකරවරයා තිබුණා. විනිශ්චයකරුවන්ගේ කොන්ද කඩා ගත්තම ඒක සුව කරන්න බේතක් නැහැ කියලා. මේක තමයි අපි රටක් හැටියට මොහොන දිලා තියෙන තත්ත්වය. මේ කවුරුවත් මේවට නාගනන්දත් එක්ක කෝප වෙලා හරිද? ඔහුත් සමග උරන වෙලා වැඩක් නැහැ. ඔහු කතා කරන්නේ පොදු සමත් රටේ සුභ සිද්ධිය හා රටේ ජනතාවගේ ආරක්ෂාවට රටේ ජනතාවගේ අයිතිය වෙනුවෙන්. ඒකෙන්ද ඔවුන්ගේ තවගකීම. නැතුව පෙන්ෂන් ගිහිල්ලා ඉවර වෙලා ෂා මම මේක කළේ නැහැනේ. ඒක වැඩක් නැහැ. දැන් තමන්ගේ වගකීම ඉස්සර කරන්න ඕනේ චිත්‍රාණී සිල් දෙනවා. අවසන් වශයෙන් දැන් මොකද්ද මේ ඔබ හිතන විදියට මේ ජිනීවා මේ සම්මුලුවේ දැන් යම් යම් තත්ත්වයන් ඇති වෙලා තියෙනවා මේ ඉදිරි මාස කිහිපය තුළ ඔබ දකින විදියට ජාත්‍යන්තර වශයෙන් කොයි විදියටද අපේ ලංකාවට බලපෑම් එල්ල විය හැක්කේ? ඔව් චිත්‍රාල් මම මේ හැම දෙයක්ම මෙරටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර අවස්ථාවකදී උන්ට යන්න තැනක් නැති අවස්ථාවකදීම ඔය කැගේ මැද පෙරදිග නඩුව පවා මම ඒක ජිනීවා ගෙනිච්චා. මේ අවස්ථාවේ පවා නාගරන්ද ජනතාව වෙනුවෙන් ඒක ඉෂ්ට කරනවා. මම අපේක්ෂා කරනවා ජිනීවා මානවික කොමිසම පමණක් නෙවෙයි එක්සත් ජාතිකයේ සංවිධානයේම මැදිහත් වෙයි. මොකද ලංකාව මේ යන විදිහට මෙරටේ ජනතාව අතරමං වෙනවා. අනිවාර්යයෙන්ම රට වෙන රටක් විසින් දැහැ ගන්නවා. ඒතකොට රටේ ජනතාව අතරමං වෙනවා. ඔවුන් එතෙක් බලන් ඉන්න එකක් නැහැ. මම හිතනවා ඒක අනිවාර්යයෙන්ම මැදිහත් වෙයි කියලා. රටක දේශපාලන අධිකාරියට මේ විදිහට මේකට දොස් කියන්න ඕනේ. මේකයි චිත්‍රා මම ඉස්සෙල්ලා වචනයක් කිව්වේ සත්තුයි මිනිස්සුයි අතර වෙනස මොන් තේරුම් ගන්න බැරි වුණා. මොන් හිතුවා මං කොල්ලය තමන්ගේ ජීවිතය කරගත්ත දේශපාලන අධිකාරිය හිතුවා මේක තමයි ජීවිතය කියලා. නමුත් ඔවුන් මේ යන අවස්ථාවේදී දහසක් පරන් කම්පා වෙයි අපි මේ රටට කරපු අපරාධය මොකද්ද කියලා. එතන මේ අවස්ථාවේදී මම දන්නවා අනිවාර්යයෙන්ම මේක තවදුරටත් එක දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දන්නවා ජාත්‍යන්තර ප්‍රජාව දන්නවා මෙරටේ ජනතාවට යන්නේ නැමන්නේ. දැන් ඔක්කොම කරන්නේ චිත්‍රාල ඇති හැකිය අය තමන්ගේ දේපල කරන් තියෙන දේ අපි කුණ දොරු පිට කරනවා. එතන මෙරටේ දරුවන්ට අධ්‍යාපනය යන්නේ අවුරුදු ගානක් අධ්‍යාපන ඇමති යනවා. හරිද? ඔබ දැක්කා මහින්ද රාජපක්ෂත් එක්ක යනවා ඉතාලියේ ගිහිල්ලා නිකා හැල්ලු වෙලාව. ඒ මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ වගකීම මොකද්ද. ඔබ දන්නවා ඇමරිකාවේ ඒ වගේම බ්‍රිතාන්‍යයේ දරුවෝ අතරමං වෙන්නේ නැහැ වයින්. දරුවෝ ඉගෙන ගත්තා. ඒවට ගුරුවරු රජයේ විසින් ඒගොල්ලෝ දිරිමත් කළා. ඔවුන් සම්පූර්ණයෙන්ම ඒක Zoom මාධ්‍ය පාවිච්චි කළා. ඉන්ටර්නෙට් එක පාවිච්චි කළා දරුවෝ අතරමං කළේ නැහැ යුගන්නවා. නමුත් අපේ රටේ කැමතිත් නැහැ ඒකට. ඇයි? උගත් දරුවෝ බුද්ධිමත් දරුවෝ දූෂිත පාලකයන්ට ලොකු තර්ජනයක්. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි අපේක්ෂා කරමු ජාත්‍යන්තර ප්‍රජාව වහ වහ මේකට ඉදිරිපත් වෙයි. මෙරටේ ජනතාව වෙනුවෙන් කවුරු කෙසේ කිව්වත් නරන්දි කියන්නේ ගයි අපේ අයිතිය මේ අවස්ථාවේදී උගත් බුද්ධිමත් ප්‍රජාවගේ අයිතිය හා වගකීම මේව ජාත්‍යන්තර ප්‍රජාවට දැනුවත් කළා ඉතින් මෙරට මොන ක්‍රමයකින් හරි මේ දූෂිත ක්‍රමවේදින් ගලව ගන්න එක චිත්‍රා. හොඳයි බොහොම ස්තුතියි. මේ වටිනා කාලය අපිට සමග වැය කළාට ඇත්තටම අපි දන්නවා මේ ඉතාමත්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක්. ඉතින් විශේෂයෙන්ම මේ ඔබේ අදහස ඉතාම වැදගත් මම හිතනවා මේ ජනතාවට දැනගන්න. ඉතින් අපි නැවතවතාව ස්තුතිවන්තව ඔබත් සමග මේ කාලය ගත කරන්න වීම. ඉතින් අපි නැවතවතාවක් අපි ලබන සතිය අපි ඔබ සමග හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එවනම් අපි ඔබට සමු දෙනවා. ආයුබෝවන්.